තිරුවන් සරණයි. අද මේ රෙකෝඩින් එක කරන්නේ ඔය ධම්මා සංකාරා කියන පරම ගම්භීර බුද්ධ වචනේ පිළිබඳ. මේකේ අර්ථය මොකද්ද? මේකින් ලබා ගන්න පුළුවන් සාක්ෂාත්ත්වය මොකද්ද? මේ වැරදියට පාවිච්චි කරලා තියෙන්නේ කොහොමද කියන කාරණේ මෙතනදී තේරුම් ගන්න එක තමයි බලාපොරොත්තු වෙ. මේ රෙකෝඩින් එක ආදී අනිවාර්යයෙන්ම ගෲප් එකට දාව ෆොටෝ එක රිෆර් කරන්න. මොකද ඒකෙන් පහසුවයි තේරුම් ගන්න මොකද්ද මේ කියන්නේ යන්නේ කියලා. ඔය ධම්මා සංඛාරා කිව්වම සංඛාර කියන්නේ මොකද්ද කියන පළවෙනිම තේරුම් ගන්න ඕනේ. සංඛාර කියන්නේ මොකද්ද කියන කාරණේ පැහැදිලිව පෙන්වලා දීලා තියෙනවා. පටිච්චසමුප්පාද විභංගේ සංඛාර යනු එක වර්ගීකරණයක් තමයි. කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර. අනිත් වර්ගීකරණේ තමයි පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර සහ අනිඤ්ඤාභි සංඛාර. බලමු මේ දෙක දෙකක්ද එකක්ද මේ දෙක අතර සම්බන්ධයක් තියෙනවද කොහොමද ඒක වෙන්නේ කියලා. කාය සංඛාර කියන්නේ කාය සංචේතනාව. ඒ කියන්නේ කායික ක්‍රියාකාරකමක් පිළිබඳව. එනම් ඊ ඕන්න අපිට ගන්න පුළුවන් ඉරියව් පැවැත්වීම, අතපය හොල්ලන විදිහ, යාමීම්, ඉඳ ගැනීම, හිට ගැනීම ආදී මේ කය පාවිච්චි කරලා යම්කිසි ක්‍රියාවක් කිරීම සඳහා සිත යොදනවා නම්, සිත ගොඩනගෙනවා නම් ඒකට කියනවා කාය සංකාර කියලා. දැන් අපි අතක් උස්සනකොට නිකන් අත උස්සන්නේ නැහනේ. අත උස්සන්න ඕනේ කියලා සිත ගොඩනගලා ඒක ක්‍රියාවට නම් වෙන එක තමයි කාය සංකාර කියලා කියන්නේ. ඒතර ඒකට අදාළව හිතක් ගොඩනගෙන්න ඕනේ. හිත බලගෙන ඉච්ච තැනදී තමයි ඒ අදහස කාය සංකාරය බවට පත් වෙන්නේ. වචී සංකාර කියලා කියන්නේ අපි වචනෙන් හිතන දේවල් සහ හැඟීම් ගන්න දේවල් මූලිකව ගත්තාම. වචී සංකාරවල මූල පටන් ගැනීම තියෙන්නේ විචාරවල. විචාර, විතක්ක, ඊට පස්සේ තමයි අපි කතා කරන වචන එන්නේ. එතකොට අපි කරන්නේ මූලිකව මොකක් හරි අදහසක් ගන්නවා. මේකයි අදහස කියලා මූල හැඟීමක් ගන්නවා. ඒ හැඟීමට අදාළව තමුන්ගේ දින ජීවන අත්දැකීම් සම්මතය පාවිච්චි කරලා විතර්ක ගොඩනැගෙනවා හිතේ. මේ විතර්ක ගොඩනැගෙනකොට මේ විතර්කවලට අනුරූපව තමයි වචන ගොඩනැගෙන්නේ. මේ වචන වලින් තමයි අපි කතා කරන්නේ. ඒතර මේ ක්‍රියාවලියට අදාළ යම්කිසි හිතක් ගොඩනගනවා නම් ඒකට තමයි වචී සංකාර කියලා කියන්නේ. ඊළඟට මනෝ සංකාර කියලා කියන්නේ සංඥා, චේතනා, පස්ස මනසිකාර කියන නාම කොටසට අදාළ ක්‍රියාවලියක්. ඒක සරලව මෙහෙම ගම්. කෙනෙක් මොන හරි දෙයක් හිතින් මේ පරණ දේවල් මතක් කරලා, ඉදිරි දේවල් මතක් කරලා, ඉදිරි මෙහෙම වෙයි කියලා හිතලා හෝ පරණ තමුන්ගේ දැන් නාමගොත්ත කබඩාවී කියන මතකයන් වල තියෙන දත්ත අරගෙන මොන හරි දෙයක් අඳුර ගන්න ඕන නම් මෙන්න මේක මේකයි, මේක මේකයි, මේ ශීත, මේ උණුසුම, මේ මිනිහ, මේ ගහක්, මේ ආදි වශයෙන් යම්කිසි හඳුනා ගැනීමක් කරනවා නම් ඒක මනෝ සංකාරයක්. ඒ වගේ මේ හඳුනා ගැනීම තුළ දිගටම හිතමින් ඉන්නවා නම් ඒ කියන්නේ ඒක මොකද්ද, ඒකෙන් මොකද්ද කරන්න පුළුවන්. එහෙමම දිගින් දිගටම මේ හඳුනා ගැනීම තුළ සිත ගොඩනගමින් ඉන්නවා නම් එතන මනෝ සංකාර රැස් වෙන්නේ. එතකොට මේක තමයි කාය වචී මනෝ සංකාරවල මූල අර්ථය. එතකොට තව වර්ගයක් තියෙනවා. දැන් අපි කතා කරන්න ඊළඟට යන්නේ පුඤ්ඤාවි සංකාර, අපුඤ්ඤාවි සංකාර, අනිඤ්ඤාවි සංකාර. එතකොට මේ ඒව කොහොමද ගොඩනගන්නේ? එතකොට මේ කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර කෙනෙකුට අවිද්‍යාවකින් තොරව ගොඩනැගීමේ හැකියාවක් තියෙනවා. අවිද්‍යාව කියන්නේ යම් කිසි දෙයක් නොදන්නාකම. මොකද්ද මේ නොදන්නාකම්? පංච උපාදානස්කන්ධයේ දුකයි කියන කාරණේ. ඒ කියන්නේ මේ කාය වචී මනෝ සංකාර කරලා යම් කිසි දෙයක් ගොඩනැගුවොත් ඒ ගොඩනගෙන දේ සැපයි කියලා කෙනෙක්
නිගමනයකට බැහැගෙන ඉන්නවා නම් ඒක සාරයි කියලා නිගමනයකට බැහැගෙන ඉන්නවා නම් මේක තමුන්ගේ වසඟේ පවත්වන්න පුළුවන් තමුන්ට මේකේ සතුටක් සැනසීමක් නිවනක් ලබා දෙනවායි කියන කාරණේ කෙනෙක් හිතාගෙන කටයුතු කරනවා නම් ඒක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. එතකොට කෙනෙක් කාය සංකාරයේ කිරීමේදී ඒකට මෙන්න මේ අදහස යෙදුනොත් ඒක කාය අභිසංකාරය බවට පත් වෙනවා. සංකාර අභිසංකාර වෙන්නේ ආකාර කාය වචී මනෝ සංකාර තුන කාය අභිසංකාර වචී අභිසංකාර මනෝ අභිසංකාර බවට පත් වෙන්නේ එහෙමයි. නැත්තම් සංකාර හේතුපත්‍ය අවිද්‍යාපත්‍ය සංකාර කියන්නේ මේකයි. එනික කෙනෙක් ඇවිදගෙන යන්න පුළුවන් ඒක එකක්. කෙනෙක් ඇවිදගෙන යන්න පුළුවන් මේ ඇවිදගෙන යන එකෙන් තමුන්ට මොකක් හරි සතුටක් ආශාවදයක් සැනසීමක් සහනයක් ලැබෙයි. මේකේ මොන හරි තමුන්ට පවත් ගන්න පුළුවන් දේක් වශයෙන් පවත් ගන්න පුළුවන් දේක් මම කියලා ගන්න මගේ කියලා ගන්න දේක් තමුන්ට දුක කුරුම නොවන දේක් ගොඩනගා ගන්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තුවෙන් කෙනෙක් කය අසුරුවනවා නම් අන්න අර ඇවිදගෙන යන වැඩේ කරනවා නම් එතකොට එහෙන් බලාපොරොත්තු රහිතව ඇවිදගෙන යන කෙනාට කාය සංකාර රැස් වෙන්නේ. අර බලාපොරොත්තු සහිතව ගියොත් කාය අභිසංකාර රැස් වෙන්නේ. ඒතර මේ කරන වැඩින් යම්කිසි තමුන්ට බලයක් එක්දියක් ලබන්නට පුළුවන්, මොනවාරි බලයක් එක්දියක් ගොඩනගන්නට පුළුවන්, සතුටක් සැනසීමක් දෙන දෙයක් ගොඩනගන්නට පුළුවන් කියන මුලා විඳගෙන කළොත් ඒක අභිසංකාරය බවට පත් වෙනවා. ඒතර කෙනෙකුට කාය සංකාරයේ විදිහට කරන්න පුළුවන්, වචී සංකාර කරන්න පුළුවන්. දැන් අපි හිත හිතා ඉන්නවා වචන විවිධ හැඟීම් අරගෙන සින්දු කියනවා, ඉතින් ඒ වගේ දේවල් කරනවා. ඒතකොට දැන් කෙනෙකුට මේව නිකන් මතකයන් විදිහට නිකන් හිතලා බලන්නත් පුළුවන්. මේක කිසිම සාර අදහසක් නැතුව මේකෙන් තමුන්ට දැනසීමක් එහෙම ලැබෙයි. මේක සාරයි සැපයි ආකාරයේ දෘෂ්ටියකින් තොරව සංඥාවකින් තොරව කෙනෙකුට ඒ වැඩේම කරන්න පුළුවන්. කෙනෙකුට පුළුවන් අර මෝඩ අදහසේ ඉන්නගෙන කියන්නේ මේකෙන් ගොඩනැගෙන දෙයට තමුන්ට සැපයක් දෙයි, මේක මම කරලා මගේ කරලා ගන්න පුළුවන්, මේක වශයෙන් පවත්වන්නට පුළුවන්, මේක තමුන් කැමැතිසේ තියාගන්න පුළුවන්, ඒ වගේ මේක තමුන්ගේ කැමැත්ත ඉෂ්ට කරනවා කියන අදහසේ බැහැගෙන ඒ වැඩේම කරන්නත් පුළුවන්. ඒතර වචී සංකාරය වචී අභිසංකාරයක් බවට පත් වෙනවා. ඒතර මනෝ සංකාර කියන්නේ හඳුනා ගැනීම. ඒ හඳුනා ගැනීම ඔස්සේ තව හඳුනා ගැනීම් ගොඩනගනවා. එතකොට ඒකත් කරන්න පුළුවන් ඒ විදිහටම. මේ සැපසහගත සුඛසහගත මේක හොඳයි වටිනවයි සාරයි කියන අදහසේ ඉඳගෙන අන්න එහෙම කරොත් ඒ මනෝ සංකාරයේ මනෝ අභිසංකාරය බඩවත් වෙනවා. ඒක තමයි වෙනස. ඒ කියන්නේ සංකාරයේ කියන එකේ මේ කරන එකකින් තමුන්ට නිවන සැනසීම සහනයක් තියෙන දෙයක් ලැබෙයි ගොඩනැගෙයි කියලා හිතන අදහසක් රහිතව කරනවා නම්, ඒ කියන්නේ මේක ගොඩනැගින්නේ කියලා හරියටම දැනගෙන ඒ වැඩේ කරනවා නම් එතකොට ඒකින් අභිසංකාරයක් ගොඩනැගින්නේ. හැබැයි කෙනෙක් ඒ වගේ බලාපොරොත්තු යමක් කරනවා නම් ඒකේ අභිසංකාරයක් ගොඩනැගෙනවා. එතකොට ඒකයි සංකාර හේතුපත්‍ය අවිද්‍යාපත්‍ය සංකාර කියන්නේ. ඒතර කෙනෙක් මේ ගොඩ නගන්න පුළුවන් රාගයෙන් දේශේ මොහෙන් ගොඩ නගන්නට පුළුවන්. ඒතර දැන් කෙනෙක් කාය සංකාරයක් කරනවා රාගිනී කියන්නේ මේක කරොත් මේක කරන එක බොහොම කැමැත්තෙන් කරනවා කෙනෙක්. ඒ කියන්නේ දැන් කෙනෙක් ක්‍රීඩාවක් කරනවා. ඒතර එයාගෙන කාය සංකාරයෙන් බහුතරය ගොඩ නගන්නේ. ඒතර කෙනෙක් ඉන්නවා බිඳුම දුවනවා. ඒතර මේ දුවන කෙනා මේකෙන් මට දැන් ඉදිරියේදී තෑග්ගක් ලැබෙයි, මට මේකෙන් පළවෙනියා වෙන්න පුළුවන්, මේකෙන් දෙයක් ගොඩනගා ගන්නට පුළුවන් කියලා මේ ඕලාරිකව ගන්න. එතකොට ඒක ගැන යම්කිසි බලාපොරොත්තුවක් සහිතව ඒ දීවීම කරොත් ඒක අභිසංකාරය බවට සැකසෙනවා. ඒක රාගයකුත් වෙනවා. ඒ කියන්නේ එයා ඒ දේ පිළිබඳ සතුටටපත් වෙනවා. සුඛ වේදනාව බලාපොරොත්තුෙන් සුඛ වේදනාව තුල ඉඳගෙන තමයි ඒක කරන්නේ. ඒතකොට කෙනෙක් දුක් දේශසහගතව කරන්නත් පුළුවන්. ඒ කියන්නේ දැන් තමුන් ඉන්න තත්වය දුක්ඛදායක වෙලා තියෙනවා. ඒකින් මේ කරන වැඩෙන් ඒ දුකෙන් මිදී හැකියි කියලා හිතාගෙන කරන්නත් පුළුවන්. ඒකට තමයි දේශය කියලා කියන්නේ. දැන් තමුන්ට
අප්‍රියමනා පරමුණක් එනවා. ඒ කියන්නේ අපි දුම් තරහකාරයෙක් දැක්කා. එතකොට මේක වුණා මගේ හැට දකින්නවත් හොඳ නැහැ කියලා එහා පැත්ත බලා ගන්නවා. ඒතර අපි කය යොදවල ඉරියව් වෙනස් කරා. ඒතර ඒක කරන්නේ අර තමුන්ට ලැබිච්ච අරමුණ නැති කරගන්න. වෙනස් අතකට හරව ගන්න. අන්න ඒකට තමයි දේශය කියලා කියන්නේ මූලික අදහස. අර මෝහෙන් ගොඩනගන්නත් පුළුවන් මේවා තිබ්බත් එකයි නැතත් එකයි. අපි නිකන් පාඩුවේ සැනසීමේ ඉන්නවා. නිකන් මේක ඉන්න තියනවනේ හොඳ. මේ ආනිජ විසංකාර ගොඩනගන්නේ තියාගාරයට විශේෂයි. ඒ වගේ අදහසක ඉඳගෙන නිකන් විශේෂ සැපකුත් දුකුත් නැහැ. එහෙම සතුටක් එහෙම නැහැ දුකුත් නැහැ. ඒක ඔහේ ඉන්නවා වගේ තත්ත්වයක් නම් ඒ අවස්ථාවේ මෝහයෙන් තමයි මේ අභිසංකාර රැස් කරන්නේ. එතකොට උදාහරණයක් ඇරෙයිද දැන් අපි මෙතනට එමු. එතකොට රාගේ තියෙන හොඳ පැත්තක්. හොඳ පැත්ත කියන්නේ ඒක සාපේක්ෂව හොඳයි හැබැයි නිවනට සාපේක්ෂව නරකයි. එතකොට රාගේ තියෙන ලෝභය සහ අලෝභය දෙක දේශේ සහ අද්වේෂයේ කියන එක මෝහයේ මෝහය සහ අමෝහය කියන දෙකම බැහැගෙන ඉන්නවා. එතකොට උදාහරණයක් ඇරෙයිද කෙනෙක් කාය සංකාරයක් කරන්න පුළුවන් හොඳ දිතකින්. අපි දැන් කවහරගේ ගිලන් වූ කෙනෙකුට උපස්ථාන කරනවා. එතකොට ඒක අපිට මානසික සතුටක් ලැබෙනවා. අපි යුතුයකමක් ඉෂ්ට කරා කියලා සතුටක් ඇති වෙනවා. අපි ඒකින් අනාගතයේදී යම් කිසි විපාකයක් ඇටිට සැප විපාකයක් ලැබෙන්නටත් පුළුවන්. ඒ වගේ දේවල් ඒ අදහස් ඇති කරගෙන කියන අලෝභ සිතක් ඒ කරන කෙනාට මෛත්‍රියෙන් ඒතර අද්වේෂ සිතක් මේකෙන් අනාගතයේ තමුන්ට පුණ්‍ය විපාක තියෙනවා. ඒ ආකාරයෙන් අමෝහ සිතක් ඇති කරගෙන යම් කිසි කාය සංකාරයක් වචී සංකාරයක් මනෝ සංකාරයක් කරනවා නම් ඒක අපි දෙඩිව කරනවා නම් ඒ කියන්නේ විශේෂයෙන්ම කය වචනේ පාවිච්චි කරලා ලොකු ප්‍රසාද සිතකින් කරනවා නම් ඒක පුණ්‍යාවි සංකාරයක් බවට පත් වෙනවා. ඒතර අපි පින් කියන්නේ ඒ වලට. මේක අනිත් පැත්ත අපුණ්‍යාවි සංකාරේ. ඒතර මේ පුණ්‍යාවි සංකාර ඇතර මාර්ග දෙකක් තියෙනවා. එකක් තමයි කාමාවචර කුසල් කියන ඒවායි කියන්නේ අපි දැඩි ලෙස කාමයට බැහැගෙන කියන්නේ කාම ලෝක උපතක් සකස් වෙන විදියට දේවල් කරනවා. දැන් ගිලනුන්ට උපස්ථාන කරනවා. ඒ වගේ අර බර වැඩ ඕලාරික වැඩ කරනවා නම් ඒව තමයි කාමාවචර ලෝකෙ ඉපදෙන්න ඕන කරන පුණ්‍යාවි සංකාර. ඒ වගේ රූපාවචරේවත් පුණ්‍යාවි සංකාර ගන්නට වැටෙනවා. කියන්නේ කෙනෙක් දැහන් වඩනවා නම් අපි තුන් වචී සංකාර වඩන්න පුළුවන් සවිතක්ක සවිචාර කියලා. ඒ කියන්නේ අපි මෙහෙම හිතනවා සියලු සත්‍ය සූපත් වෙත්තා සූපත් වෙත්තා සූපත් වෙත්තා කියලා කෙනෙක් දිගට වඩනවා. ඉතින් එයාගේ වචී සංකාරය විශේෂයෙන් අද්වේෂය තුල අමෝහය තුල බැසගෙන ඉන්නේ. එතකොට ඒකෙහිඳ ඒ වචී සංකාර පුණ්‍යාවි සංකාරය බවට පත් වෙනවා. ඒක රූපාවචර පුණ්‍යාවි සංකාරයක කියන මෙයාට මේකට අදාළ දෙහෙන් වැඩෙන්න පටන් ගන්නවා. චිත්ත සමාධිය ගොඩ නැගිලා ඊට පස්සේ ඒක බඹතලයේ ඉපදීමට අදාළ කරන සංකාරයක්. අනිත් පැත්තට ආනිඤ්ඤාභි සංකාර කියලා අර දක්වලා තියෙන්නේ අරූපාවචර එකකට අදාළව සිදු කරන කර්ම. උදාහරණයක් ඇටියට දැන් සරල උදාහරණයක්. දැන් එක දණක අපි දුම් මිනිස්සු පාටි දානවා සතුටින් ඉන්නවා. ඒ මිනිස්සු ඒ කියන්නේ ලොකු කාම්භුක්තියක ඉන්නවා. ඒ වගේ තැනක් හරි මීතර කරදරයි. මට මේ වගේ තැන නම් හරියන්නේ කියලා එතන ඉවත් වෙලා යනවා කෙනෙක්. ඒ වගේම ඊ කෙනාගේම තවත් එක පැත්තක් තියෙනවා. එන දේශයෙන් මරා ගන්න ඒ වගේ කලබලකාරී තැන බෑ. එතකොට ඊ කෙනා හිතනවා මේ මට මේ කිසි දෙයක් දැනගන්න ඕනේ නැහැ. හැබැයි මට ඉන්න තියෙනවා නම් ඇති. ඒතර නිකන් හිත මූලික කරගෙන ඉන්නේ කියන්නේ දැන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන රූප ලබා ගන්න අවශ්‍යතාවයක් නැහැ. නිකන් මට නිදහස ඉන්න තිබ්බනම් ඇති. ඉන්න තිබ්බනම් ඇති ඒක සාර අදහසක් තියෙනවා එතන. ඒකට අදාළව කෙනෙක් කාය සංකාර ගොඩනගනවා නම් කියන්නේ දැන් කෙනෙක් හිතනවා මේක මහා ගැටුම් සාගතයි කියලා කැලේට යන්න බලනවා. එතන වචී සංකාරවත් ගොඩනගනවා ඒ ආකාරයට මේක නම් හරියන්නේ නිකන් මට නිකන් නිදහස ඉන්න තියෙන හොඳ මනෝ සංකාර විශේෂයෙන් ගොඩනගනවා. එතන ඒ ආකාරයට ඒක සැපක් කියලා අරගෙන ඉවර වෙලා හිත හිතා ඉන්න එක විශේෂයෙන් ඒකෙන් ආනන්ද ජපි සංකාර ගොඩනගන්නේ. එතන මෙයා එතකොට සංකාර කියන එක මෙහිමයි හැදෙන්නේ. එතකොට කාය සංකාර වචී සංකාර මනෝ සංකාර රාගදේශ මොහ යෙදිලා ඉවරලා ඒක පුණ්‍යාවි සංකාරයක් හෝ අපුණ්‍යාවි සංකාරයක් හෝ අනිඤ්ඤාවි සංකාරයක් යෙදෙනවා.
අවිද්‍යාපච්චය සංකාර කියන මේ කාරණයමයි. එතකොට අපි දැන් බලමු වයදම්ම සංකාර කියන්නේ මොකද්ද කියලා. එතකොට මේ වය කියන එක මේ සාසනය භාවිතා කරලා තියෙන දෙයක් නෙවෙයි, තියෙන එකට නෙවෙයි. වය කියන එක නිරෝධ කියන එකටයි සමාන වෙන්නේ. යමක් උදා වෙන්නේ නැත්නම් ඒක වය. මෙතන වය ධම්මා සංඛාරා කියලා කියන්නේ මෙන්න මේ සංඛාර වැඩි නවත්තන්න ඕනේ කියන එක. නැවත හේතු නවත්තන්න කියලා අන කිරීමක් කරන්න. ඉතින් මොන සංඛාරද? කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාරද? නැත්නම් කාය අභි සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර? එතකොට රාග දේශ මොහ සහිතව යමක් කරනවා නම් අන්න ඒ වැඩේ, යමක් හිතනවා නම් යමක් කියනවා නම් අන්න ඒක නැවතී යුතුයි කියන කාරණේ තමයි මේ වය ධම්ම සංඛාර කියන එකෙන් කියන්නේ. එහෙනම් මේ උදේ ලක්ෂණේ නවත්තන්න වය ලක්ෂණයට පත් වෙන්න කියන එක. ඒතර මේ නැසෙන සුළුයි කියන එක නේ වය කියන්නේ. නැසෙන සුළුයි කියන එක දුකක් ඉන්නේ කියන්නේ. යමක් නැති වෙනවා නම් කෙනෙක් බලාපොරොත්තුවක් තියෙන දෙයක්, ඒතකොට නැසෙන සුළුයි කියලා ගන්න එක දුකක්. හැබැයි මේ ආර්ය සාසනය ගන්න වය ලක්ෂණේ නිරෝධය කියන එක සැපක්. ඒ හේතුව මොකද්ද? සංකාර කළාට ඒ විනාට දුකක් උදා වෙන්නේ මේ රහතන් වහන්සේගේ ස්ටේට් එක මු කිසිම දෙයක් බලාපොරොත්තු රහිතව කරන එක. යම් කිසි තනසීම බලාපොරොත්තු යමක් කරනවා නම් අபிසංකාර කොට නැගිනවා. ඒතර මොකද වෙන්නේ? අවිඤ්ඤාපච්චය සංකාර විඥාන නාම රූප සලායතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති අන ජරා මරණ ශෝක පරිදේය දුක්ඛ දෝමන සෝපායාස අන්නේ සම්පූර්ණ දුක්ඛකන්දේ මුදා වෙන්නේ මෙන්න මේ අවිද්‍යාපච්චය සංඛාර වැඩි. ඒතර ඇවිදින එකේ ප්‍රශ්නයක් නෑ. දැන් රහතන් වහන්සේත් ඇවිදගෙන යන සක්මන් කරනවා. දැන් බලාපොරොත්තුෙන් ඇවිදින එකේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඇයිදියක් බලාපොරොත්තුෙන් ඇවිදින්න ගත්තාම වෙන්නේ ඒ බවටපත් වෙනවා. දැන් මොකක් කරිත් බලාපොරොත්තුෙන් දෙයක් දැන් අපි හිතමු කෙනෙක් ඓස්ක්‍රීම් ගැන තෘෂ්ණාවකින් යන ඓස්ක්‍රීම් එකක් කන්න. එතකොට එයා ඓස්ක්‍රීම් කන්නා බවට පත් වෙන්නත් අවශ්‍යයි. ඒක ඓස්ක්‍රීම් කන්න යන කෙනා බවට පත් වෙන්නත් අවශ්‍යයි. එතකොට මේ බවට පත් වීම තුළ උදා වෙන්නේ දුකක්මයි. හේතුව මොකද්ද? මේක දුක්ඛේ දුක උදා වෙන ආකාර තුනක් තියෙනවා. දුක් අபிසංකාරින් ඉඳ මේක වෙන්නේ දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ කියන තුන. දුක්ඛ දුක්ඛය කියන්නේ අපි යම් කිසි දෙයක් බලාපොරොත්තු වෙන කරන එක ඉෂ්ට වෙන්නෙම නැහැ. එතකොට අනිවාර්යෙන් මොකද වෙන්නේ? අනිවාර්යෙන් දුකකට ශෝකයකට පත් වෙන්න වෙන්නේ. විපරිණාම දුක්ඛය කියන්නේ මූලිකව තමු කරගන්න බලාපොරොත්තු දේ වුණා. හැබැයි ඒක පවත්න්නට හැකියාවන්නේ ලෝක දෙයක් හැදුනොත් ඒක විනාශ වෙන එක විදියක්. අනිත් එක තමයි විනාශ වේවි කියන බය තියෙනවා. ඉතින් රෝලාරිකව ගත්තාම මේකෙන් තමයි දෙයක් උදා කරගත්ත දැන් කෙනෙක් වාහනයක් ගන්නවා. වාහනයක් නැති කෙනා දුක් දුක්ඛයට පත් වෙලා ඉන්නවා. මට මේක නැහැ කියලා. ඊට පස්සේ යා මොකක් කරේ? අபிසංකාර කාය අபிසංකාර වචී අபிසංකාර මනෝ අபிසංකාර කරලා නිර්වාණයක් ඇත්තෙක් බවට පත් වෙනවා. ඇත්තෙක් බවට පත් වෙච්ච වෙලාවෙ ඉඳන් ක්‍රියා කරන්න බය. මේක කවුරු හොරකම් කරන් යයිද? මේක කැඩෙයිද? මේක හොරු වරන් යයිද? වාහනේ පැත්තෙන් අනිත් පැත්තෙන් බවට පත් වෙච්ච කෙනා මේ වාහනේ දිදි මම මැරෙයිද? මගේ අතපය කැල්ලෙයිද? දැන් කකුල් දෙක කඩලා ගියාගත්ත වාහනේ වැඩක් තියෙනවද නැහැනේ? ඒතර මේ බය තුල සම්පූර්ණයෙන් බැහැගෙන ඉන්න වෙනවා අර කරපු අභිසංකාර නිසා. එතකොට අනිත් පැත්තට බයක් නැහැ කියලා ගමුකෝ. දැන් අපි හිතමු දිව්‍යතලයක ඉන්නේ. හැබැයි දිව්‍යතලෙත් අන්තිමට ආයෙ ජීවර ඉවර වෙලා යනවා. එතකොට ඒ බය කියන එක කොහොමද බහගෙන තියෙන්නේ? අපි හිතමු කුලිකන් කියලා දිව්‍යතලයක ඉන්න ආයෙෂ කාලයල ගොඩක් වැඩි. එතකොට ඉතින් පළවෙනි කාලේ එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ නේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. හැබැයි හිත කියන එකේ ස්වභාවය තමයි අපි ආරම්භන අරගෙන හිතක් උදා කරනවා. ඒ හිත උදා වෙච්ච එක විනාශයලා යනවා මේ මොහොත ඉවර වෙලා යද්දි. ඒතර හේතු ඉතුරු නම් අර බලාපොරොත්තු ඉතුරු නම්. එතකොට අපි තුමු රූප ආරම්භණයක් ගත්තා. එතකොට මොකක් හරි කාන්තා රූපයක් හරි වාහනික රූපයක් හරි මොකක් හරි ඉන්පුට් එක අරගෙන ඒක හැදුවා මනේ.
රූපේදන සංඥා සංකාර විඥාන කියන්නේ ඒක. ඉතින් ඒක ඇතුලේ හදාගත්තමන්නේ එතකොට ඒක දිගට පවත්වන්න බෑ. ඒක විනාශ වෙලා යනවා. ඒ රාග දේශ මොහ නැත්තම් සරල විතර බලාපොරොත්තු තියනවා ඒ කිනාගේ. එතකොට අර හිතේ හදපෙක නැති වෙලා යනවා බලාපොරොත්තු ඉතුරු වෙලා. ඉතින් ඒ කිනාගේ මොහොතේ පීඩාවකට පත් වෙනවා. ඒක අර ඒ හේතු වින්දා තමයි දෙයක් අපිට අර ප්‍රොසෙස් එකේ කියන්නේ දෙයක් තමුන්ට IT තියෙනකොට නිතර නිතර ඇස ගැටෙනකොට දිගට ආශාව දෙන්නේ ඒ හේතු නිසා. ඒ කියන්නේ හැම වෙලේම අර බලාපොරොත්තු ඉතුරු වෙනවා අර හිතේ හදාගත්ත එක විනාශ වෙලා යනවා. එතකොට ආයෙ අර පීඩණයටපත් වෙනවා. එතකොට ආයෙ අර කහදා ගන්න ඕනේ අපි සංකාර කරලා. එතකොට ආයෙ පීඩාවෙන් නිදහස් වෙනවා. ආයෙ මේක වෙනවා. එතකොට බලාගෙන ඉන්න මොහොතේ සම්පූර්ණයෙන් අර දුකක්ම තමයි තියෙන්නේ. එතකොට විපරණාමයේ සූක්ෂම අවස්ථාව ඒකයි. ඒ කියන්නේ හේතු සහිතව ඒ කියන්නේ හේතු කියන්නේ මේ බලාපොරොත්තු මේකේ සැපක් ලබන්නට පුළුවන් කියන බලාපොරොත්තු ඇති කරගෙන අභිසංකාර කරලා හිතක් හදනවා. හදලා ටික වෙලාවකින් ඒ හිත විනාශ වෙලා යනවා. හැබැයි හේතු ඉතුරුයි බලාපොරොත්තු ඉතුරුයි. එතකොට ඒක නම් මහත් වූ පීඩාවකට පත් වෙනවා. ඒ පීඩාවෙන් පත් වෙන අය නිදාසෙන් ආය උදා කරගන්නවා. අන්නේ නිදාස වෙනකොට තමයි ආශාව දෙන්නේ. එතකොට මේ වැඩේ දිගට 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 කරන්න සිද්ධ වෙනවා. එතකොට අන්ත දුක්ඛිත තැනක හිටියත් සැප වැඩිම තැනක හිටියත් ලෞකික අර්ථේ මේ හැම තැනකම පීඩාව සහ පීඩාවෙන් නිදහස් වීම කියන කාරණේ තියෙන්නේ. ඉතින් යම්කිසි තැනක පීඩාව විතරමයි තියෙන්නේ. තව තැනක පීඩාව පීඩාවෙන් නිදහස් වීම මාරු මාරුට වෙනවා. ඉතින් පීඩාව පීඩාවෙන් නිදහස් වීම නම් සැපක් කියලා දෙයක් එහෙම ගන්න දැනන්නේ. එතකොට මේ අභිසංකාර වෙඩින් වෙන්නේ නම් මෙන්න මේ දුකට නිකන්ම අහු වෙන එක. එතකොට එහෙනම් මේ බුදුරජාණන් වහන්සේලා කියන්නේ මේ වාය ධම්මා සංඛාරා. එහෙනම් මේ අභිසංඛාර වැඩේ නිරෝධ කරන්න නවත්තන්න. ඒ නවත්තපුව මොකද වෙන්නේ? මේ පීඩාවටපත් වීම, පීඩාවෙන් නිදහස් වීම කියන කාරණා දෙක සම්පූර්ණ නැති වෙනවා. එහෙනම් ආදීන වේස ආශාදේ. එතකොට නිස්සරණේ කියන්නේ මේ වාය ධම්මා සංඛාරා කියන එක තමයි. එතකොට මෙන්න මේ වැඩේ නතර කළොත් කාය සංඛාර, වාචී සංඛාර, මනෝ සංඛාර ඉතුරු වෙනවා. අභිසංකාර නිරෝධ වෙලා යන දුක නිරෝධ යනවා. එහෙනම් අවිද්‍යාව නිරෝධ, සංකාර නිරෝධ, විඥාන නිරෝධ, නාම රූප නිරෝධ, අන්තිමට සම්පූර්ණ දුක්ඛ කන්දේම නිරෝධ වෙලා යනවා. එතකොට මේ දුක උදා නොවී යනවා. ඉතින් වය ලක්ෂණේ සාක්ෂාත්ත්වයේ තුල තියෙන්නේ මේ අභිසංකාර සම්පූර්ණින් කරන්නේ හේතුව තමයි මේක කරුත් කෙලවෙනවායි කියලා දන්නවා. ඒක සම්පූර්ණ සාක්ෂාත් වෙලා තියෙනවා. ඒක ඒක කරොත් මේකෙන් හොඳක් වෙයි කියලා බින්දු මාත්‍රික හැඟීමක් නැහැ. ඒතර වෛලක්ෂණේ සාක්ෂාත්. ඒතර ඒ ප්‍රම ඒක දිගටම සාක්ෂාත් නොවස්තාව තමයි රහතන් වහන්සේගේ තියෙන්නේ. ඒතර වය කියන එක වෙනතෙනවා මේක නරක දෙයක් අයෝ වෙනතෙනවා එහෙම දෙයක් නෙවෙයි. වය කියන එක මේ ලෝකෝත්තර දාතනේ හොඳම දේ. එන වෛලක්ෂණේ සාක්ෂාත් කරපු රහතන් වහන්සේ තමයි මේ සම්පූර්ණයෙන් දුකෙන් නිදහස් වෙලා ඉන්නේ. උන්වහන්සේ කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර කරනවා. අපි සංකාර කරන්නේ මොකද? ඒක වය කරලා තියෙන්නේ, සම්පූර්ණ නිරෝධ කරලා තියෙන්නේ. ඒකින් දුකට හා උනොවි උන්වහන්සේ සෝසේ වැඩ වාසය කරනවා. එතකොට ඒ වයලක්ෂණේ සාක්ෂාත්තේ වයලක්ෂණය පටන් ගන්න තෝතාපන්න වෙන වෙලාවේදී. ඒ කියන්නේ මේ කෙනෙක් දැන් අභිසංකාර කියන එක සම්පූර්ණයෙන් බැහැගෙන ඉන්නවා මේක හොඳයි කියලා. ඒතොර ඒකේන අභිසංකාර කරන එකේ සීමාවක් නැහැ. කියන්නේ පංච උපාදානස්කන්ධය උදා කරන ඉවරයක් නැහැ. මේක අර බුදුරජාණන් වහන්සේ එක තැනක පෙන්ලා දීලා තියෙන මේ අනාර කට්ටිය නැත්නම් පෘතජ්ජනයෝ නිකන් පංච උපාදානස්කන්ධයේ පෘතජ්ජනය කියන්නේ මේ කණුවක ගැට ගහ බල්ලා වගේ කියලා. ඒ බල්ල හිටගත්තත් කනුව ගාව, ඉඳගත්තත් කනුව ගාව, ඇවිද්දත් කනුව ගාව, නිදාගත්තත් කනුව ගාව. ඒ වගේ පංච උපාදානස්කන්ධයට අහු වෙලා ඉවරයක් නැතුව දුකට අහු වෙනවා. ඒතර සීමාවක් නැහැ ඒකේ. දැන් උදාහරණයක් කියනවා නම් දැන් මේකෙන් සැපක් ලබන්නට පුළුවන් කියලා අභිසංකාර කරලා පංච උපාදානස්කන්ධය හදලා දුකට අහු වෙන විදිය මේ උදාහරණෙන් ගමු මේ. දැන් කෙනෙක් හිතනවා මෝඩ අදහසක් හිතාගෙන ඉන්න මිරිගේ වතුර තියෙනවා කියලා. මිරිගේ වතුර තියෙනවා කියලා හිතාගෙන ඉන්න කෙනා කරන්නේ මරණීය හෝ මරණ තම වේදනාවක් ඒ අවස්ථාවකට පත් වෙනකම් මොකද වෙන්නේ? අර මිරිඟුව පස්සේ දුවන වතුර ගන්න. එයි හදන්නේ නැහැ මේක වතුර නෑ කියලා ඇත්තටම තියනවායි කියලා හිතාගෙන ඉන්නේ. අන්න ඒ වගේ තමයි මේ ලෝකයේ පිළිබඳ සාරයි. මේකේ සැපක් ලබන්නට පුළුවන් හොඳයි වටනවායි කියන අදහස ලැබිච්ච
තුළ සම්පූර්ණයෙන්ම දෘෂ්ටිය තුළ බැහැගෙන ඉන්න සත්‍ය මේක අනිත් පැත්ත දන්නේ මරණයට අහු වෙනකම් මේ පංච උපාදානස්කන්ධය උදාකරන එක තමයි වෙන්නේ. ඒතර දුකට අහු වෙනව ඉවරයක් නැහැ සීමාවක් නැහැ. හැබැයි මේ බණ ටික අහලා තේරුම් ගත්තට පස්සේ මේක එක දෙයක් වෙනවා. ඒ තමයි බණ ටික අහන වෙලාවෙ දැනගන්න මේ මිරිවි වතුර නැහැ කියලා. ඒතර මිරිවි වතුර තියෙනවායි කියන දෘෂ්ටිය නැහැ. හැබැයි මිරිගුව පේනවායි කියන එක තියෙනවා. ඒ කියන්නේ දැන් මේකේ වතුර තියෙනවා වගේ පේනවා. හැබැයි දන්නවා මේකේ වතුර නැහැ කියලා. ඒකිනා අර සමහර වෙලාවලට සිහි කල්පනාව නැත්තම් ගැන සතිය පෙරටු කොටගෙන ඉන්නේ නැත්තම් මේ වතුර දැක්ක ගමන් එකපාරට දුවන්න ගන්නවා. හැබැයි මරණයට පත් වෙනකන් යන්නේ ටිකක් වෙලා යද්දි මතක් වෙනවා යකෝ මේකේ වතුර නැහෙනි කියලා. එතකොට අන්නේ දුවන එක නතර කරපු ටික තමයි වය වය ටිකේ කියන්නේ. ඒ ටික ඇති වුණ නැහෙනි. එතකොට ඒ ටික නිරෝධයි. එතකොට මේකේ නා එන්නේ 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 එකක් තමයි පළයෙන් සමුච්ඡේද වශයෙන් වය ටිකක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපිට පෘථජ්ජනයාගේ පංච උපාදානස්කන්ධේ ව්‍යාප්ත වෙලා යන්න පුළුවන් පංචානන්තරී පාප කර්මයක් කරන කම්. ඒ කියන්නේ මනෝ සංකාර වලින් හිතල වචි සංකාර කරලා කරලා කාය සංකාරය කරලා පංච උපාදානස්කන්ධේ උද්දව කරන්න පුළුවන් පංචානන්තරී පාප කර්මයක් දක්වා. ඒතර ඒ ටික සමුච්ඡේද වශයෙන් මේ කියන්නේ නියත වශයෙන්ම වය වෙලාම යනවා සෝතාපන්න වෙද්දී. එතකොට වය ලක්ෂණේ යම් කිසි ප්‍රමාණයක් සාක්ෂාත් වෙලා ඉවරයි. ඒතර ඒ කෙනා අර මිරිගුව පස්සේ දුවගෙන ගිහිල්ලා යම් කිසි ප්‍රමාණයකට ඒ කියන්නේ කාම ලෝකෙට අදාළව රූප අරූප ලෝකෙට අදාළව දුවගෙන ගිහිල්ලා උපරිම දුර දුවන්නේ යන්න පුළුවන්. ඊට මෙහා නතර වෙන අවස්ථාවල වය ලක්ෂණේ තමයි වැඩෙන්නේ. එතකොට ඊවට තමයි ලෝකෝත්තර කුසල සංස්කාර කියලා කියන්නේ. ඒ කියන්නේ අපි යද්දි මතක් කරගන්නවා මතක් කරගන්නවට වඩා ඒ සති බලයේ පිටවීමේ ස්වභාවය මේ සිතට පිළිසරණ වෙන්නේ සතිය. අන්නේ සතිය කියන එකෙන් දෙනවා මෙන්න මේ එක කරලා වැඩන්නේ මේකෙන් අනිවාර්යෙන් දුකක්මයි උදා වෙන්නේ කියලා අර මරණය හෝ මරණ තම අවස්ථාවට මෙයා හැම වෙලෙම නතර වෙන්න බලනවා. ඒතර මේක ටික ටික වැඩිලා වැඩිලා වෙන්න ගිහින් අන්තිමට උදා නොවීම යනවා. ඒතර මේ වය කියන එක සමුච්ඡේද වෙන්නේ මේ විදියට පළවලදී. කියන්නේ අපි හිතමු වය ලක්ෂණේ යම් කිසි ප්‍රමාණයක් ඇති වෙනවා සෝතාපන්න වෙදී. කියන්නේ පංච උපාදානස්කන්ධයේ පංචානන්තරී පාප කර්ම දක්වා වැඩෙන්නේ ඊට මෙහායින් නතර වෙනවා. ඉතරී ලෝකෝත්තර කුසල සංස්කාර උපරිම අවස්ථාවක්. ඒක කියන්නේ නිශ්චිත වශයෙන් මේක වය වෙලා ගියා. ඊට පස්සේ සකදාගාමීදී වස්තුකාමී දක්වා පංච උපාදානස්කන්ධේ වැඩෙන්නේ. අනාගාමීදී කාම ලෝකයට අදාළව යම් කිසි පංච උපාදානස්කන්ධයේ ප්‍රමාණයක් තියෙනවනේ ඒක නොවැඩී යනවා. එතකොට අන්තරා පරිනිබ්බාය අවස්ථාව කියන්නේ ඒ කිනාට රූපරාග අරූපරාග කියන්නේ රූප ලෝකේ මොක කර උප්පත්ති සංස්කාරයක් තියෙනවා නම් උප්පතිනි විශේෂ භවබඩලාභී සංයෝජන තියෙනවා නම් කියන්නේ රූප භව අරූප භව ඒ දක්වා පංච උපාදානස්කන්ධේ උදාන වූ යනවා. ඒතර ඒ ටික සමුච්ඡේද වශයෙන් වයයි. රහත් වෙද්දී පංච උපාදානස්කන්ධේ සම්පූර්ණ වය ලක්ෂණයට අහු වෙනවා. සම්පූර්ණ දුකම නිරෝධ වෙලා යනවා. ඊට අමතරව මේ සමුච්ඡේද වශයෙන් සමුච්ඡේද පටිපස්සද්දී කියව එක කටින් කාරණේ අපිට මේක විස්කම්බන වශයෙන් ප්‍රහාණය කරන විදියකුත් තියෙනවා. ඒ කියන්නේ මිසස්නේ මහණ සෝදාපන්න වෙච්ච කෙනා කියන්නේ මිරිවි වතුර නැහැ කියලා දැනගත්ත කෙනා මේ දුවන වැඩේ නවත්තන විදියක් තමයි මේ විස්කම්බන ප්‍රහාණය කියලා කියන්නේ. ඒ කෙනා මේ කාරණේ මෙනෙහි කරනවා. මොකද්ද මේ දුවන වැඩේ වැඩක් නැහැ කියලා හිත හිතා ඉන්නකොට ඒ කෙනාට මේක දුවන්න තියෙන උමනාව නැති වෙලා එයාලිකන් අර ඇවිදන් ආපු වේගෙට ඇවිල්ලා එක තැනක නතර වෙලා ඉන්නවා. එතන ගියා යන්නේ කොහොමවත්. එතකොට ඒ එක්තරා මට්ටමක ඇවිල්ලා එයාට ස්වභාවයෙන් ඊට වඩා දුර යන්න තියෙනවා. නමුත් අරක මෙනෙහි කර කර හිටියේ බලෙන් දුර අඩු වෙනවා යන. එතකොට ඒකට තමයි කියන්නේ රාගානුසය ක්‍රියා කරන්නේ ප්‍රථම ධ්‍යානෙ ඉන්නේ. එතකොට රාගයට අදාළ පංච උපාදානස්කන්ධේ උදායනය නම් යම් දුරක් තියෙනවා නම් ඒ ටික වය ලක්ෂණයට අහු වෙනවා. එතකොට ඒ වය ලක්ෂණයට අහු වෙච්ච එක උඩනගෙන ලෝකෝත්තර කුසල සංස්කාරයක් විදිහට ඉතින් ඒක උපනිෂ්ඨය වෙනවා. ඊළඟ තරයේ සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය වෙනවා. මොකද යම් කිසි ප්‍රමාණයක් තම වය කරගත්තොත් විස්කම්බන වශයෙන් ඒක සම්පූර්ණයෙන් ඊළඟ තරයේ උදා වෙන්නේ ඊට වඩා අඩු වෙනවා. ඒක ඒක දිගට පුහුණු කරගෙන හිටියොත් ඒ ටික සම්පූර්ණයෙන්ම ඒ ප්‍රමාණයට එනකන් සමුච්ඡේද කරගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ දැන් උදාහරණයක් ප්‍රථම අධ්‍යයනයේ දිගට දිගට හිටියොත් ඒකේ වුණා අනාගාමී වෙනවා අනිවාර්යයෙන්. ඒ හේතුව එයාගේතර අනාගාමී කිනාට අදාළ වය ප්‍රමාණය යා සාක්ෂාත් කරගෙන ඉන්නේ ඒ ප්‍රමාණය උභාගෙන ඉන්නේ. එතකොට ඒක දිගට දිගට ඉන්නේ ඉන්න ඒක උදානු වෙ ගිහිල්ලා ඒ වය කියන එක සමුච්ඡේද වෙලා යනවා. ඊළඟට දැන් කෙනෙක් හතරවෙනි ධ්‍යානයට සම්බන්ධුනොත් ඒකේ නම් දිගට දිගට තව කරුණු මිනී කරලා අනිච්ච දුක්ඛ අනාත්ම වශයෙන් කියන්නේ මේ කරන වැඩි වැඩක් නැහැ කියලා.
ඒකෙනාගේ මේ මනුසේ තුනම ක්‍රියා කරන්න නැතු වෙනවා. ඉන් විශේෂයෙන් අවිද්‍යාව මනුසේ ක්‍රියා කරන්න නැතු වෙනවා. එතකොට ඒකෙනා පංච උපාදානස්කන්ධය උදා නොකරම ඉන්න අවස්ථාවකට, කිට්ටු අවස්ථාවකට එන බොහොම සූක්ෂමයි ඒ අවස්ථාව. එතකොට මේක නිකන් සම්පූර්ණ වය ලක්ෂණයට සමානයි. හැබැයි මේකේ මේ සති බලේ විරීලා ගියාට පස්සේ යා යනවා පරණ ස්ටේට් එකයි, පරණම ස්ටේට් එකට යන්නේ. ඒ කියන්නේ වය ලක්ෂණේ යම් කිසි මොහොතක් වැඩුවනම් සතිය පිරිහිලා යද්දී කලින් දෙවිච්ච දුරම යන්නේ. දැන් අපි හිතමු මිරිඟුව තියෙනවා. හැබැයි මිරිඟුව අපි හිතමු මීටරේ කණු ගහලා තියෙනවා. දැන් කණු 5000ක් තියෙනවා. සෝ හැම වෙලෙම 5000 කණුවට යනකම් යනවා. එතනින් තමයි මැරෙන්නේ. පෘථජ්ජනයා සෝදාපන්න කෙනා 2500 කණුවට තමයි නෝමල් සී කල්පනාව නැත්තම් යන්නේ. ත්‍රියාර මේ වැඩි වැඩක් නැහැ කියලා, ඒ කියන්නේ මිරිවි වතුර නැහැ කියලා මතක් වෙච්ච ගමන් ඊට මෙහා කණුවක නතර වෙනවා. ඒකිනම් දිගට දිගට එක තැනක කණුවක නතර වෙලා ඉන්න ගියාම ඊළඟ දරේදී ඒ කණුවෙන් එහා යන්නේ නැතු වෙනවා. අන්න ඒ වගේ වැඩක් මෙතන වෙන්නේ. ඒතර වය ලක්ෂණේ සම්පූර්ණ සාක්ෂාත් කරොත් ඒක තමයි නිවන කියලා කියන්නේ. ඒතර මේ විදිහට අර කණු ගන්න අඩු කරගෙන ඇවිල්ලා යා මුල නතර වෙනවා. ඒතර දුකක් උදා වෙන්නේ. ඒතර කාය වචී මනෝ සංකාර කරන්නේ, අභිසංකාර කරන්නේ. අභිසංකාර කරන්නේ කියන්නේ දුක උදා වෙන්නේ. දොර මේක තමයි පරම ගම්භීර බුද්ධ වචනේ. වය ධම්ම සංඛාරා මෙන්න අභිසංඛාර වැඩි කරන් ඉපා. මේක වය කරලා දාන්න, නිරෝධ කරලා දාන්න කියන එක තමයි කියන්නේ. එතකොට තේරුම් ගන්න ඕනේ දේ තමයි මේක මේ පහත් විහාරයක් නෙවෙයි. අපි දුම් නැසෙන සුළුයි කිව්වහම ඉන්නේ නිකන් මේක වැඩන්නේ නැසෙන සුළුයි, අයියෝ නැසෙන සුළුයි. ඒ වගේ අදහන්නේ වය කියන්නේ එහෙමනේ ගම්බීරයි කියන මේක නවත්තපන්. එන වය කියන එක සාක්ෂාත් වෙච්ච දෙන තමයි පූර්ණ සතුට තියෙන නිවන තියෙන්නේ. නිබ්බාන පරම සුඛක්. ඒත් වය කියන එක හොඳ ගම්බීර දෙඩි අදහසක්. ඒක කරන්න ඕනේ හොඳ දිය. එතකොට ඒක පාවිච්චි කරන තැන් ගැන ඉතින් හිතලා බලන්න මේකේ අදහස හොඳට තේරුණා නම් මේ මිරිඟු වතුර නේ කියන කාරණේ තේරෙන්න ඕනේ. දුවන වැඩේ නවත්ත ගන්න ඕනේ. Tiro en serio.